දැරට රටේ තියෙන මුල්ලම අරබදේට විදේශවිනමය මූලිකෝම රට උපයන්නේ මේ සංචාර්ගව්‍යාපාර සංචාර්ග්‍යාපාරය තියෙන වාහන මම දන්න තරමින් සියලු ආහන ඔය ලීසින් හා බැංකුලෝන් මත තියෙන්නේ නමුත් දැමේටික හැකල දුන්න නැත්තන් ඉදිරියේෙ බලාපොරොත්වයන රජයු සියලුම් හ ලාපොත්තුවයෙනවා සංචාර්ග ව්‍යාපාරෙන් රටට විදේශවරමියගේ. නමුත් රජේ පැත්තෙන්වත් මුූලලා ඇතිරරිවා මේකට සහනයක් ලබ මේක අනිවාරෙන් රැකගත්ත යුතුයි මේ තියන මුල්ල අර්බුදයට වහනටි රැක නන් සංචාර් ාර ලොක ැටලෝකට ූුණ පාල තියනවා මුල තන ාණ කො විහරරි අපේ දේපල අත්පත් කරගන්න තම මු බඒ එකකට එකන් ගැනෑ මො මේ ඉහරි මේක අපිත් අපි තුක්සාය කර මේ වෙනක අප මේ ප්‍රශ්නාවර පස තමයි අපි මේ රට ඉන්න කියලා ජනත අපිට මේ ්‍යාර අපි ගොඩනඟගත්ත රජයෙන් කිසිම මේක අපි සිය හැකියාව තමයි අපි දවල් ගොඩනගාගෙන දෙර මේ වෙනක නමුදැන් අපි අපිට බැරිවෙේක්ච අවස්ථාව අපි කියන්නේ අපිට මේක වක යුතු මේ ආයතන නිලධාරින් අපිට මේක සාධරනම විසතුමක් ලබා දෙන්න කියලා මොකද අපි මේ කොරෝන අවස්ථාව අපිත් ව කියව ආයතනෝොල්ට කියා ගිහිල්ලා අපි කතා කරා මේ අවස්ථාව අපිට සහන ගන්න කිව්වා පසුව මේ ගෙවන ක්‍රමවේදය සක සල දෙන්න කියලා නමුත් දැන් අරක ලැබුණට නමුත් දැන් ූලේ සමමාඟන් ල මේ අපි මතේ පලි තමයි මේ මුදලය කිරීම සිද් කරන සහ කරන්න මේකට කරුණ කරලා මේසාධරන විසතුුක් රජු නෝගයක් ලබා දෙන්නනොන සියලු රජයේ ආයතර බෞද්දෙලිකායත වග කියනවා මට ප්‍රකාශ කරන්න තියෙන්න්නේෙත් මේ පොලි අනු පාතයන් හරි මහබැංකුවෙන් හරි ගයිල්ලයිනිකහ දෙන්න ති පස්සේ තිය දැන් අපි දන්න ලීචින් ගත්තර මහ ැක්කව මොකද මේ මුල ඇත නොට කියන්නේ මුූල ඇත මහබැංකුව කරද අපිට කියන්නේ නෑ මේක සාධාරණයක් විය යුතු අපි ප්‍රෘද්තියක්ක් වසයෙන් දැක්ක මේක මේ අඩුව නවාව කියන නමුත් අඩුව මක්න වැඩිව අවස්තාව රක් උප්‍රම වැිර ක්හ කරවා ඉතින ඒක ක සාධාරනය මේ රටේ ඉන්නම් සියලුම මේ සුළු හා මධ්‍යපරිමාණු ව්‍යාපාරකයන්ට දෙ මේ අසාධාරණය සාධාරණ විදියට මේ ව්‍යාපාර හැකගන්න නං මේ සහන රජයෙන් දෙන දේවල් ලැබිය යුතුයි නැත්තං මේ ව්‍යාපාර කඩංවැටෙනවා දැ මහ බැංකුවෙන් ප්‍රකාශ කරන්නේ මහාප්‍යංකුවක් තියෙන්නේ එක හරි නියෝග දෙන මු මහාභ්‍යැංකුණු රජු නියෝග දැන් දෙන්න නැති පාටත් තියෙන්නේ එක ලැබෙයි කියන්නේ ප්‍රතිපත්තියන් නැති මේ ප්‍රකාවසක් විත්තරක් වගේ තමයි ඉන්වා අපිට තේරේ නිදි හිතා වහම මේක වගකුතු හැ රජය ඇමතිවරු සහ ැන හැම වග කියන නිලධාරිය මේ ගැ සාධාරණ විතුමකට එන්න වැට කටුතු කරහි කියලා බලාපොරත්තය ත්තම මේ විශේෂ මාධ්‍යහමතියන්න හේතුවක් වුණේ. ඔබ දැක්කා ඊයදිනේදී මුද්‍රිත මාධ්‍යවල වාර්තාවෙල තිබුණා. අපේ රටේ මහ බැංකු අධිපතිවරයා පහුගේ දිනවල රැස්වෙච්ච මහබැංකු මුදල් මණ්ඩලේ තීනය කල තියනවා මේ රටේ පොලි අනුපාත පහතදාන්න. හැබැයි මහබැංකු අධිපතිවරයා කියනවා රටේ වානිජබැංකු මේ පොලි අනුපාත අඩුකරණයි කියලා තමන් අපේක්්ෂා කරනවයි කියලා. අපි කරුණ කළ මහබැංකු අධිපතිවරයාට නන්දලා වීරසිංහට කියන්න ඕන. තමන් නිකම් විහිළු සසාගත ප්‍රකාශ ඉදිරිපත් කරලා නිකං විහිලු සැපැන්නෙක් බාට පත්වෙෙන් නිපාමේ වෙලාවී. මොකද කොඳ කෙලින්තියාගෙන මහ බැංගු අධිපත්ධූරේ කටයුතු කරන්න. තමන්ට ඕනඕන දේශපාලන න්‍යායපත්‍රවලට වැඩකරන්න නැතුව මේ රටේ සුල්සා මධ්‍යයම් පරිමාණ ව්‍යාපාරිකයක් කබල්ල කබලෙන් ලිපඩදල්ඩ මේ ඔය උන්දරටික තමයි. එතෝොට කවද මේ මුදල්මන් ලෙඉන්නේ. ඔක්කො මේ රටඉන්න මාපයාාකාරවන්ට මේ කඩයනෑවටික. එතකොට මුංයවිල්ල කියනවා. දැන් පොලිය අනුපාත් අඩු කරනකොට අපි අපේක්ෂා කනවලු මේ වානනිජ බැංගුටික පොලේමුදතා ලපේක්ෂ අඩු කරයි කියලා. ඒක නිසා කරුණා කල්ලා. ොකද මේරටේ සුල්සා මධ්‍යයම් පරිමාණ ව්‍යාපාරිකයා, අද මේ නය ගේෙවාගන්න බැරුව සම්පූර්ණ සංාක සේෂ්‍ර බින්න වැල්ලතින. එතොර ඇඟලුම් කර්මාන්තේ ඉකිකරීමේ කර්මාන්තය. මේ සියල්ල මේ නය මුදල්ලොලින් හිරවෙලාති නො. මොකද මහබැංකුව කලින් හිටිය අධිපතිවරයා කරේත් සියට පහයිදශම පහහින්දලෙ කොළ අයි දශම් පාට පොලි අනුපාත වැඩිරන්න කියලා. චක්්‍රලේකනිකුත් කර. ඒවෙලේවත් මහ ැංකොට කොඳදත් තිබෙනෑ. එක්කො සහට පහහිදශම පහට ස්ථාවර කරන්න හැබැයි දැන් එන්න එන්න පොලි අනුපාත අඩුවමින් තියෙන කාලවකවානුවක මෙහමැංගොට පුළුවන් චක්ලේකයක් ඉදිරිපාත් කරලා හරි ගයිට්ලා ඉන්න එකත් දෙන්න මෙන්න මේ පොලි අනුපාතයට අඩු කරන්න කිය. ඇයි වැඩිරන්න විතර චක්්‍රලේගාහන්න පුළුව මහබැංගව අධිපාතිට. එතකොට මේ වෙද්දී ඩොලරේ අනුපාතය අඩුවමින් පවතින අවස්ථාවක, ියනපාතත් සීග්ගයෙන් පහතරවිල්ල තින. දැම් මන්දක් මහා බැංකෝ දිරිපත් කළ තියෙනවා නිත්‍යය තැන්පතු පහසුවන් අනුපාතිකේ සීර ධාතුනක්සාහ නිත්‍යය නය පහසුවන් අනුපාතිය සීර දහතරකට අඩු කෙරේ කියලා. අඩු කරනවන මේ ලංකාවේ තියන සියලුම වානිජ බැංකුසාහ බැංකුුණනොුවන පිනන්ස් කම්පෙන්නිිටිකේ. මේ පොලි අනුපාත අඩුවෙන් ඕන ජනතාවට පැහැදිලි සහනයක් ලැබෙන් ඕන. සීියයට නමේට දහට අරංතිබ්බ නයවාරික වැඩි කරා පහුගේ දවස්සර සියයට තිස්සතරට එතකොට මේ මහබැංකව අධිපතිවරයා කොහේද හිටිය නිදාගෙනද හිටියේ නැත්තං දේශපාලන න්‍යාය පත්‍රවල්තට වැඩ කරේ. ඒ ඒක නිසා නන්දලාවීර සිහ මහත්‍යයායට බොහොම පැදිලිව කියන්න ඕන. සෙල් ලංකරන්න එපා මේ රටේ ජනතාවත් එෙක්ක. මේ රටේ ව්‍යාපාරිකයෝුගේ අනාගතය අඳුරු කල් ඉවරයි මේ මහබැංකුව මොකද මේ කොදක් නැත්තන් තමන්ඩ පුලුවන් කරුණා කල්ලා ඉල්ලා අස්සෙන්න්න. ඒක නිසා ජනාධිපතිවරයාත මේ රටේ මුදල් ලැමතිවරයා. ඔහුටත් මේකෙ වගකීමත් තිනවා මේ රට මේ ආර්ථිකපපාතයෙන් ගොඩගන්න නං මේ රටේ සුල් සහ මධ්‍යෙන් පරිමාණ ව්‍යාපාරිකයෝ ආරක්ෂා කරගන්න. අතවෙද්දි මිලියන අටකඩ වැඩිය ජනතාවක් අසාදු ලේකන කතවවෙෙන න්න. එතකොඩ ොනවද මේ රජයක් හැටියට ගනිපු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මුකුත් නෑ. ඒක නිසා ඉත්තාම කරඩනමින් අපි ෙනවා මහබැංකු අධිපතිවෙරට විහිල්ලු සසාගත්ත චක්ත්‍රලේ විහිලු සගත ප්‍රකාශ ඉදිරිපත් කරන්න නැතුව. ඉතා කඩිනමින් ස්ථාවර නියෝගයක් හැටියට චක්‍රලේකයක් ලබා දෙන්න මේ පොලි අනුපාත අඩුකරන්න ඕෝන. කොපමනද කොපමන ගන්නේකට අඩු කරන්න ඕනද කියන එක. ඒක ඉස්ථීමම ලබාදු න්නැතෝතින් අපි නෝබතුමා හම්බෙන්න්න නොදුරේම. ඒ වගේම තමයි තව විශේෂකාරණාවක් කියන්න ඕන පහුගේද අසලපි පාලිමේන්තුවේ ස්ථාවර නියෝග විසි අතේ දෙක අටතේ. හුගගේ ආණ්ඩු අපපොසත්තති බමේරටේ සූල් සහ මධ්‍යම් පරිමාණ ව්‍යාපාරිකයාගේ මේ නය ප්‍රතිව්ුව ගත කරන්න. ඒකට විශේෂයෙන්ම බලපෑවේ මේ දෙදා හංක පනස්සය කල්බද මූලිය කරන පනතත්. එදදා මසි අනු අංකහතර පරාටේ පනතත්. මෙන්න මේ ජනතාවට අහිත කර අනපනත් දෙක නිසා මේ පක්ෂපාති බැංකුවල්ට දියුණවෙන්න හදපු මහ ජනතා වලපල්ලට දාපු. මෙන්න මේ චක්වල් මේ පනත් දෙක. ඉතාම කඩිනමින් සංසෝධනය කළ යුතුයි. මොකද මේ අනපනත් දෙක දෙදාහේ අංක පනස්සෑ පන් සංශෝධනය කරන්නක පාලිමේන්තුර එනකොට මේකට නිකාන් ඉට අමන්ත්‍රීවර දෙේය ස්වා නිකන් අත උස්සල් දිබ්බා කිසිම විවාදයකට ගන්නැතුව හැන්සාට්කේ පිටුව එක හමරක්කත් නැත්තරමට තමයි මේ පනත සංශෝධනය කළ තිබබේ වසර විසිතුුණකට පසු මේ පනත සංසෝධනය කරන්න කියලා. අපි. හත්තනිදට පාලිමේන්තුවයේ විවාදයකට ලක් කරනවා. ඒක නිසා ඉත්තාම කඩිනමින් සියලුම විපක්ෂය ඉන්න මන්ත්‍රීවරු විපක්ෂනායකවරයා ඒරන්න තව විපක්ෂනායකරුයි කියාගන්න සෑන වික්ෂනායකොරු පිරිසසාක් අපේ පාලිමේතු ඉන්නවා ඒ ෙදදි සියලුම දෙනනාට පාටපක්ෂ බේදයකින් තොරු ආරාධනා කරනවා මේ රටේ මේ ව්‍යාපාරිකයෝන්ට කුල්හෙල්න මේ අනපනත් කරුණා කරල සංස්ෝධනය කරන්න පාටපක්ෂ බේදයකින් තොරව. මේ අනපන සංසෝධනය කරන්න තමන්ගේ තමන් මේකට පක්ෂව කටයයුතු කරන්න නැත්තං වෙන්නේ ගමටනං එන්න හම් වෙන්නෑමහත්තයෝ. ඒක නිසා මේ රටේ සියලුම ජනතා බලංගින්න්නවා සියලුම් ව්‍යපාරිකයෝ බලංගඉන්නවා. මේ අනපනට්ටික සංසෝධනය කළ රටේ ජනතාවට කවදද සාධාරනයන් ලැබෙන්න්නේ කියලා. මොකද මේ රටේඉන්න පොලි මුදලා එල්ලටික. හමහරි බිබාගන්න හතන්නේ මන්ත්‍රීලාගඉදලා මේ තියන සංගම්ටික මේට කෞද කතා කරන්නේ පහුගේදස්සල පොලිසිස්ථාන අසු හතක් බිලිබාගත්තා. ඒ පොලිසිවල්් අල්ලස් ලබාදීලා සීසල්ලගෙන් කරන්න බැරිවෙච්චදේ. පොලිසියලලාකරවග හැතුව හැබයි ඒකටි පොලිස් මූලස්ථන් ිල්ල පහුගේදස්සල පොලිස්පතිවරයා දැනුවත් කරට පස්සෙේ දැන් යම්තක්දුරට අඩුවෙලතිීන සමහරර මේ පොලි මුදල අඇල්ලටිකට පුළුවන් පාලිමේතු මන්ත්‍රලටිකත් බිලබාගන්න. ඒ නිසා රටේ ජනතාව ගැන හිතලා මෙච්චරකල් රටේ ජනතාවට සුගතියක් කරේ නැතිේ පාලිමේන්තු මන්ත්‍රී ගෙන් ඉතාම කරුණාවෙන් ඉල්ලා සිදනවා මේ අනපනට්ටික සංසෝධනය කරගන්න මොකද. අද මිලියන තියක හතලියක තින ප්‍රපටියක බැංකුවට කියලා මිියන පහක් ගත්තත්. මේ ක්‍රටේ තිබ්බ කොරෝ වෛරසය ඊට පස කරෝාව වසංගතයයක්ත් එක්ක මේ තෙල්ලා අ බුදධයක්ත්තක රටේ ව්‍යපාර නැත්තට නැතිවුණු අවස්ථාවක. මේ දේපල තමන්ගේ එක අස්සනින් බැංකුවට අත්පත් කරගන්න මේ බැංකු කටයුතු කර ඒකට සෑහන විදියට අපි ඒට විරුද්ධව අධිකට ගියා අපි කියන්නේ මේ මිලියන පහේ සීම වඩ ගාන මිලියන තියකටවත් අඩි කරන්න ඕන. ඒක නිසා ඉස්තාම කටනුුවින් මේ අනපනට්ටික සංසෝදරය කරගන්න රටේ ඉන්න පාලිමේන්තු වෙන්න මේ දෙසය විසි පහම මන්ත්‍රීවරු මේකට සහයෝගේ ලබා දෙන්න කිය ඉක්තාකාරණක ඉල්ලාසිදන්න. ල්ල පෞද් කලි බැංක්කවල රාජ්‍යනවන මුල්ල සමාගම් සම්බන්ධය පොලිය අනුපාතේ ගැනතාකර. දැන් සමහර ගෙනනම් තියෙනවා දැන් රජ බැංකවල පොලිය වැඩිවෙන කොට වාරික වැඩවෙන පොලි අඩුවනොට වාර්රිකයා අඩුව වන. දැ රාජ ැක් වල ්‍රතිිපත් ර . දැංන්ඒ ගොඩක් පොලි අනුපාතේ වෙනස් වවෙන්නේ වේරියබල් රේට්ටට ගණනපු නෑ මුදල්වල් තමයි එහෙම වෙන්නේ. හැබැයි. දැ ස්තීර නාෑ ල්ප නනායගන්තර වැඩි ප්‍රමාණයක් ලංකා වෙන්නේ. එතකොට මේකට මහ බැංකුව හරි ගයිට්ලයිඉන්න එකත් දෙන්නවඕන නැත්තහර හොරාගයන්මගගේ පේෙනහන වගේ නැවත මේ රටේ ජනතාවගේ මේ පොලි අනුපාත අඩුකර නැතිවේ බැංකුවලට කට යුතුරන්න පුලුව ඒක නිසා මහබැංකුව හරි න්‍යාමණයක් කරන්න ඕන හරි විගනයක් කරන්න ඕන රටේ සමස්ත බැංකුපද්ධතියෙන්ම මේ රටේ ජනතාවට මේසානේ ලැබියයතු ඒක රාජ්‍ය බැංකව පුදගි ැංකෝදේ පිනෑස්කම් ැනිියත්ද ඒ මහබැකුව ිය පාතිංචි නැති මුූල්ලි ඇතද ඒ ඒවා හරි අන්නෑ. ඒක නිසා දැඩි තීන්දු තීරණගන්නවා සංගමයක් හැටියට මේ රටේ ජනතාවත් එක්ක මේ පොලි අනුපාත ඉතාම කට්නවින් පහ දැමුවන තෝතින්. ලක්තෙරණ පෝර්තකට එහාකිර වටකෙනකෙ කුමක්.